1977 අපි ලංකාව විශේෂයෙන්ම ආර්ථිකය විවෘත කරපු අවස්ථාවේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට කියලා මේ බියගම ප්‍රදේශය අපි වෙනම ආර්ථික කලාපයක් බවට පත් කළා. ඒක බියගම විතරක් නෙමෙයි ඒකට කඩවතත් එකතු වෙලා තිබුණා. කඩවතින් අපි නුවරට යනවා නම් දකුණු පැත්ත සම්පූර්ණයෙන්මයි තුනේ බියගම ආසනෙට. වම් පැත්තෙන් කොටසක් බියගමට කොටසක් මහරට. කෙසේ හෝ ගණේ මුල්ල වෙනකම් මේ දියුණුව ඇති කරන්න කියලා කිරිබත් ගොඩ වෙනකම් තීරණය කළා තියෙනවා. ඉතින් අපි වෙළඳ කලාප ඇති කරා ඒ වගේම වෙනත් කර්මාන්ත ගෙනාවා විදුලි බලාගාර ඇති කරා මේ දියුණුව තමයි අද තියෙන කඩුවත අද ප්‍රධාන නගරයක් බවට පත් වෙලා තියෙනවා. මේක අපිට කරන්න පුළුවන් උනේ එදා ජයජයවර්ධන ජනාධිපතිතුමා විශේෂ ආර්ථික කොමිසමක් පත් කරා මහ කොළඹ ආර්ථික කොමිසම කියලා. ඒ ප්‍රදේශයේ ආර්ථිකය රටේ ආර්ථිකය දියුණු කරන්න කියලා තමයි ආයෝජන ලබා ගත්තේ. ඉතින් අපි වෙළඳ කලාප දෙකක් කරා ඒ කාලෙදී. කටුනායකයි බියගමයි. ඉතින් විදේශ විනිමයත් ලංකාවට ආවා. ඊට පස්ව ප්‍රේමදාස ජනාධිපතිතුමා කොග්ගල ආරම්භ කරා. ඊටත් වඩා අපි ඇඟලුම් කර්මාන්ත ශාලා 200 ඉදිකරන්ට වැඩ කටයුතු කරා. ඒ වගේම කන්දරම වගේ හෝටල්. ඉතින් මෙහෙම විදේශ විනිමය ගලාගෙන ඉන්නකොට තමයි ඒ කාලේ යුද්ධයෙන් පස්සේ වැටිලා තිබුණේ වියට්නාම් රාජය ඇවිල්ලා අපෙන් ඇහුවේ කොහොමද මේ වැඩ කටයුත්ත කරේ කියලා. අපි උපදෙස් දුන්නා. අපි උපදෙස් දීලා ඒ අය ගිහින් ඒ වැඩ කටයුතු ආරම්භ කළා. මම බැලුවේ අද වියට්නාමයට ලැබිලා තියෙන විදේශ ආයෝජනය ඩොලර් බිලියන 25යි. ඒකට මග පෙන්වුවේ ලංකාවට මේ අවුරුද්දේ හම්බෙලා තියෙන්නේ ඩොලර් බිලියන 1යි. අපිට වැඩියෙන්ම හම්බුනේ 2018 ඩොලර් බිලියන 1.6යි. එදා අපි මේ මග පෙන්නුව සංචාරක ව්‍යාපාරයේ මග පෙන්නුව වියට්නාමයට 2018 ලැබිලා තිබුණා විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයෙන් බිලියන ඩොලර් බිලියන 26ක් 2018 මොකද එතන තමයි අපේත් උපරිම ලැබුණේ. අපිට ලැබුණා ඩොලර් බිලියන 4.6ක්. අපි වියට්නාමයේ වාගේ දියුණු වුණා නම් මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් අපි හැම එක්කෙනාටම තියෙනවා. ඒත් අපිට ඒක නැති වෙලා තියෙන්නේ. මොකද ඒ ආ යුද්ධෙන් පස්සේ වියට්නාම් යුද්ධෙන් පස්සේ දැනගත්තා විශේෂයෙන්ම ඒ ආයෝජනය ලබා ගන්න ඒ කොමියුනිස්ට් ආර්ථිකය වෙනස් කරන්න උවමනයි කියලා. ඒ වෙනස ඇති කරා. ඒ වෙනස ඇති කරාම වැඩියෙන්ම ආවි ඉස්සෙල්ලා ජපානයේ ආයෝජනය. කොරියාවෙන් ආවා. ඇමරිකාවෙන් ආවා. චීනෙන් ආවා. අපේ යුද්ධය ඉවර වුණේ 2009. අපි යුද්ධෙන් පස්සේ ආර්ථිකය වෙනස් කරේ නැහැ. ඒ විදිහටම ගියා. යටදල පහසුකම් දැම්මා. ඒත් අපේ ආර්ථිකය වෙනස් කරේ නැහැ. ඉතින් අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන බංකොලොත් රටක් හැටියට. ඒකෙන් අපි ගොඩෙන්ට තියෙනවා. ඒකෙන් ගොඩ එන්න මං ඒ පියවර ගන්නවා. ණය ගෙවන්න පුළුවන් ආර්ථිකයක් අපේ ඇති කරන්න ඕනේ. දැන් වියට්නාම් ආර්ථිකය අපේ ආර්ථිකයේ දිහා බලන්න. වියට්නාම් ආර්ථිකය කොහොමද? ඒක ෆෝමියුලා 1 රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම තිරෝද රථයක් වාගේ. ඉතින් අපි කොහොමද ගිහින් සිංගප්පූරුවේ ෆෝමියුලා 1 මේ ධාවන තරඟයට යන්නේ? අනික් රටවල වියට්නාමයේ සිංගප්පූරුව ඔක්කොම තියෙන ෆෝමියුලා 1 රේසින් කාර්. අපි පුළුවන් ද අපේ මේ ත්‍රිවිල් එක ගිහින් කරන්න? බෑ. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒ ගැනමයි කිසිම ප්‍රශ්නයක් නම් ඒවා හොඳයි කියලා මං ආපහු කියනවා. ඒත් රේස් එකට හරියන්නේ නැහැ. ඉතින් අපි හිතන් රේස් එකට යනවා නම් කොහොමද අපි මේ ධාවන තරඟයට යනවා නම් අපි දිනන්න තියෙන්නේ. එහෙනම් අපි ත්‍රේසින් කාර් එකක් හොයාගන්න තියෙන්නේ. හොඳ එන්ජිමක් තියෙනවා. ඒ කියන්නේ මේකට පිසුසු තියෙන ආර්ථිකය. ඒ ආර්ථිකය ඉස්සම එන්ජිම තමයි දැන් හදන්න ඉන්නේ. ඒ එන්ජිම හදන්න අපි ඉන්නේ මේ රටත් විවෘත ආර්ථිකයක් කළා. සම්පූර්ණයෙන්ම තරඟකාරී ආර්ථිකයක් කළා. අපනයන ආර්ථිකයක් කළා. ලෝකෙ එක්ක තරඟ කරන්න. ඒ තරඟ කරන්න තමයි මේ රේසින් කාර් එක හදන්නේ. මගේ විශ්වාසය තියෙනවා ඔබ සියලු දෙනාටම පුළුවන් කියලා ඒ තරඟේ දිනන්න. අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරනවා. ඉතින් එහෙනම් පළමුවෙන්ම මේ රටේ ඩිජිටල් ආර්ථිකයක්, පරිසරයේ හිතකාමී ආර්ථිකයක්, ඒ වගේම සමාජ සාධාරණ ඇති කරන ආර්ථිකයක්, සෝෂල් මාකට් ඉකොනොමි, ඒ වගේම ඉතාම තරඟකාරී අපනයන ආර්ථිකය ඇති කරන්නයි යන්නේ. අපි දැන් බලමු මෙතෙන්ට අපි ගියේ මේ ගියේ ගමන වැඩන්නේ මේ අන්තිමට මේ ත්‍රිරෝද රථයේ වෙනුවට බයිසිකලයක් හරි මෝටර් බයිසිකලයක් අරන් වැඩක් නැහැ නේ. ඉතින් ඒත් එතෙන්ට කරන්න තමයි මේ ප්‍රතිව්‍යගත කරන්නේ. පරණ ක්‍රමවලට පුරුදු වුණේ අය මේකට විරුද්ධ වෙන්න පුළුවන්.
ඒත් අපි යන්න තියෙන අලුත් මාර්ගයක. ඉතින් ඔබතුමන්ලා යන්න කැමති රේසින් කාර් එකේද මේ සයිකලේද කියලා මට කියන්න. මට වඩා ඒ අනාගතයේදී ඔබ සියලු දෙනාටම. මෙතන බොහෝ දෙනෙක් 30ට අඩුයි. 25 අය ඉන්නවා. ඉතින් තව අවුරුදු 25කින් මොකද්ද වයස? ඉතින් ඒතර හොඳද හොඳ රටක් ඇති කරන්න. ජීවත් වෙන්න. ඉතින් ඒ තමයි එන්ජිම කරන්නේ. දැන් ඉතින් මේ වාහනේට යන පොඩි රෝද මදි. විශාල රෝදෝ නැහැ. ඉතින් ඒකයි බලන්නේ ඇයි අපි මේක සිදුනෝනේ. අපේ ආයෝජන මණ්ඩලයට මේ වැඩ කටයුත්ත කරන්න බැරි වෙලා තිබුණා. ආර්ථික වෙනස්කම් නොකරපු නිසා ආයෝජන මණ්ඩලයට වැඩ කටයුතු කරන්න බැරි වුණා. ඒ වගේම අපේ අපනයන සංවර්ධන මණ්ඩලෙත් සාර්ථකුනේ නැහැ. අපේ සංචාරක මණ්ඩලෙත් සාර්ථකුනේ නැහැ. ඉතින් ආර්ථිකය වෙනස් කරන ගමන් මේ වැඩ කටයුතු කරන්න පුළුවන් ආයතන කීපයක් ඇති කරන්නේ. මම බලන්නේ දැන්ට ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන අංශයත් ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලයත් දෙකම ඒකාබද්ධ කරන්න. ඒකාබද්ධ කළා රටේ ආර්ථිකය පණගන්වන්න පුළුවන් විශේෂයෙන්ම ආයෝජන ගේන ආර්ථික සංස්ථාව බවට පත් කරන්න. අපේ වෙළඳ කලාප පාලනය කරන එක අපේ දක්ෂකමක් තියෙනවා. මේ තියෙන ආයෝජනට ඕන යටිතල පහසුකම්. ඒ නිසා ආයෝජකයන්ට උඹනා යටිතල පහසුකම් ලබා දෙන්නට කියලා ඒ ආයෝජන කලාප වෙන් කළ වෙනම සංස්ථාවක් ඇති කරගන්නවා. මේ අක්කර 300 නෙමෙයි 400 නෙමෙයි අපි 500ක් 1000ක් දාන්න ඉන්නේ ආර්ථික කලාප හැටියට. ඒ දෙවනි ආයතනේ. තුන්වෙනි කාරණේ තමයි දැන් සංචාරක ව්‍යාපාරේ මම හිතන්නේ ප්‍රවර්ධනය සඳහා සංස්ථා 3ක්ද 4ක්ද තියෙනවා ආයතන 3ක්ද 4ක්ද තියෙනවා. ඒත් අපේ සංචාරක පැමිණීම ගැන සෑහීමකටපත් වෙන්නේ නැහැ. 2017-18 මම පත් කරපු කමිටියෙන් යෝජනා කරේ, ලෝක බැංකුවෙන් යෝජනා කරේ එක ආයතනයක් ඇති කරන්න. අපි එහෙනම් ඒ ආයතනේ ඇති කරන්න යනවා. අන්තිමට තියෙනවා විශේෂයෙන්ම වරාය නගර කොමිසමට ඒ නීතිය සංශෝධන කීපයක් වුමනයි. එහෙනම් ඒ අනුව යන්නේ ආර්ථික කොමිසමක් තියෙනවා. එතනින් තමයි මඟ පෙන්වන්නේ. ඒක වැඩ කටයුතු කරන්න එක පැත්තකින් වරාය නගරේ කොමිසමයි, අනිත් පැත්තෙන් සංචාරක නව සංස්ථාවක් තිබෙනවා. ඒ අයට එන ආයෝජකයන්ට සහය දෙන්න අපි මේ ආයෝජකයන්ට යටිතල පහසුකම් ලබා දෙන සංස්ථාව ආරම්භ කරනවා. එහෙනම් එන්ජිම හදලා තියෙන්නේ. දැන් රෝද 4 හදාගෙන යන්නේ. දැන් රෝද 4 හදන්නකොට මෙතන ඉන්න අපේ අජිත් ගුණවර්ධන මහත්මයාත් ඒ රෝද හදන්නට උදව් කරනවා. ඒ ආයතන හදන්න කෙසේ හෝ මෙතනින් තමයි එන අවුරුද්ද වෙනකොට ඇති කරලා අපි ඉදිරියට යන්න ඉන්නේ. ණය උගුලෙන් බේරෙන්න, අලුත් ආර්ථිකයක් හදන්න, අලුත් ආයතන හදන්න, ඒ ඔක්කොම මදි. මට කරන්න බැරි එකක් තියෙනවා. ඒක ඔබතුමන්ලට අයිති. අලුත් ආකල්ප ඇති කරන්න. පරණ තැන හිර වෙලා වැඩන්නේ ප්‍රතිඵලෙන් නැත්තම්. අලුත් ආකල්ප ලැබලා ඉදිරියට යන්න ඕනේ. ඒක විශාල අභියෝගයක්. ඒත් අපේ 75 වෙනි නිදහස් සංවත්සරයේදී අපි අභියෝගය බාර අරගෙන ඉදිරියට යන්න ඕනේ කියලා මං කියනවා.